හැම දවසක්ම අලුත් විදිහට තමයි අපි හිතන්න කැමති වෙන්නේ. ඉතින් හැම දවසකදී මේ කතාබහ අපි හැමදාම ඔබට මතක් කරන්නේ. ඔබ අපිට කියනවා ඇති දවස අලුත් වුණාට අපිට තියෙන කාලයත් එක්ක තියෙන කාලය බෙදා ගන්න එක තමයි තියෙන ප්‍රශ්නේ කියලා. නමුත් කොහොමක වුණත් අපිට තියෙන පැය 24යි. පැය 24 ඇතුළතදී තමයි අපි අපේ ජීවිතයේදී අපිට තියෙන කාලයත් එක්ක පොරවදන්නට වෙලා තියෙන්නේ. කොහොම වෙතත් අපිට කැගතෙන ඔබ හැම කෙනෙකුටම සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා වගේම අදත් බොහෝ දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක එකතු වුණොත් ඔබටත් ගොඩක් දේවල් ගැන දැනගන්න අවස්ථාව තියෙන්නේ ඒ සඳුදාට හැඩ වෙන්න තුලින්. ඉතින් දැන් සඳුදාට හැඩ වෙන දවසේදී පළවෙනි විශේෂාංගයට අපි යන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම යුවතියක් වුණාම ගොඩක් ලස්සනට අඳින්න පළඳින්න කැමති. ඒ කැමැත්ත කාට උනත් එක විදිහට පුදුයි කියන දේ ගැන මමත් හොඳින් දන්නවා. ඔබත් කැමති, මමත් කැමති. ඒ හින්දම අපි පළවෙනි විශේෂාංගයෙන් කතා කරන්නට හිතුවා. මංගල උත්සවයකට යනවා වෙන්න පුළුවන්, විනයම් සාදයකට යනවා වෙන්න පුළුවන්. තමන්ගේ ඇඳුම, මේකප් එක, හෙයාර් ස්ටයිල් එක මේ හැමදේම හරියටම කොහොමද තමන්ට ගැළපෙන විදිහට නිර්මාණය කරගන්නේ? ඒ දේවල් හරියට ගලපගෙන යන ස්ථානයට ගියොත් එහෙම බොහොම ලස්සනටත් අපිට අනිත් අයගේ අවධානය යොමු කරගන්නට හැකියාව ලැබෙනවා, ආකර්ෂණයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. අපි බොහොම දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි කතා කරනවා ඩිලන් බ්‍රෙන්ස්ලිත් එක්ක. අයිබෝන්. ඩිලන්, දැන් ඩිලන් බොහොම තරුණ අවදියේ සිටින කෙනෙක්, රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට ඩිලන්ට බොහොම ලේසි මේ කටයුතු කරන්න. මොකද එන කෙනා පැහැදිලිව කිව්වොතින් මට ඕනේ මම මංගල උත්සවයකට යනවා, එහෙම නැත්නම් වෙනත් සාදයකට යන්න සූදානමක් තියෙනවා. මේ මට ඕන කරන්නේ මෙන්න මේ විදිය කියලා. නමුත් අද දවසේදී අපි මේ දකින්න යන යුවතියන් ගැන කතා කරොත් එහෙම තමන්ගේ ශරීර ප්‍රමාණය, තමන්ගේ හැම කලයක ඒ හැම දෙයක් ගැනම හිතනවා නම් කොහොමද අද මේ උත්සවයකට යනකොට අලුත් දේවල් ගැන හිතන්න ඕනේ? මෙහෙමයි ටෙක්ලා, අලුත් දේවල් කියන්නේ දැන් ෆැෂන් කියන එක දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් අලුත් ෆැෂන් දිනපතාම ගේනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපේ ගාවට එන යුවතියන් පුරුදු වෙලා ඉන්නවා, ඇවිල්ලා කියන්නේ මට මේ විදියට ඕනේ, මේ විදියට කරන්න ඕනේ, මෙහෙම සාරිකක් අඳින්න ඕනේ, ෆ්‍රොක් එකක් ඕනේ කියලා. නමුත් මම නම් හිතන්නේ ඒක කොහොම වුණත් තමන්ගේ කැමැත්තත් බලපානවා. නමුත් ඒ වගේම අපි දැනගන්න ඕනේ අපේ හැම පැහැය, එතකොට ශරීරයේ ප්‍රමාණය, ඒ හැමදේමත් එක්කලා ඒවත් දැනගෙන ෆැෂන් කරන්න. ඔව්, ෆැෂන් කරනවා කියන එකේ තේරුම සමහරක් වෙලාවදී අපි දකිනවා මේ රූපලාවන්‍ය ශිල්පියා ළඟට යනකොට කොහෙන් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි අපි දකිනවා ෆොටෝ එකක් හරි අරගෙන යනවා, මට මේ විදිහට තමයි ඕනේ. කො ඉන්දියාව පැත්තෙන් ගත්තොත් එහෙම ආස කරන නිලියක් වෙන්න පුළුවන්, නළුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට තියෙන විදිහයි අපේ ලංකාවේ තියෙන දේවලු යුතයන්ගේ පෙනුමත් එක්ක ගත්තාම ටිකක් වෙනස් වෙනවා සමහර අවස්ථාවේදී. ඔය කියන විදිහටම හැඩගැන්වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ නේද? ඔව්, මෙහෙමයි. සමහරක් අය ඉන්නවා මොන හරි දැකපු දෙයක් හරි ඒ වගේ තමයි මොන හරි චාරූපයක් හරි අරගෙන එනවා මට මේ විදිහටම ඕනේ කියලා. ඒ වෙලාවේදී අපි දැනගන්න ඕනේ යාට ඒක පැහැදිලි කරලා දීලා යාට ගැලපෙනවා නම් විතරක් ඒ ෆැෂන් එක කරන්න කියලා කියන්න. නැත්නම් සමහරක් වෙලාවට ෆැෂන් දැන් ට්‍රෙන්ඩ් එක මොකක් වුණත් ෆැෂන් එක මොකක් වුණත් සමහරක් අය ඉන්නවා උදාහරණයක් ඔයා සාරියක් අඳින කැමති නම් ඔයාගේ ෆැෂන් එක වගේ ඔයා හැමදාම මොකක් හරි ෆන්ක්ෂන් එකකට සාරියක් අඳිනවා නම් ඔයා දන්නවා නම් ඒක තමන්ට සුදුසුයි කියලා ඔයා ඒ දේ තමයි දිගටම කරන්නේ. මොන වගේ ට්‍රෙන්ඩ් එකක් තිබුණත් මොන වගේ ෆැෂන් එකක් තිබුණත් ඒක නුසුදුසු නම් තමන්ට ඒක කරන්න බෑ. ඒක දැනගෙන කරා නම් හරි. හරි. අපි එහෙනම් අද මේ ෆැෂන් ගැන කතා කරනවා වගේම හරියටම ගැළපෙන විදිහට මේ ෆැෂන් කරෝතින් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අපි මේ සයුරි ගැන කතා කරන්න සූදානම් වෙන සයුරි අද ඇඳගෙන ඉන්නේ කොයි විදිහටද, ඒ ඇඳුමේ තියෙන විශේෂත්වය සහ ඒ වගේ තියෙන කලර්ස් වලින් කොහොමද අපේ ස්කින් එකට තවත් අපි කැමති ටිකක් ලස්සනට ඒ එළිය ඒ විදිහටම ලබා ගන්න අපි කතා කරමු සයුරි ගැන. සයුරිව ගත්තා පස්සේ සයුරි කියන්නේ සිහින් යුවතියක් නෙමෙයි. සයුරි ගොඩාක් ගත්තොත් එහෙම අපි කියන්නේ චබී කියලා ඒ වගේ ටිකක් තරමක ශරීරයක් තියෙන කෙනෙක්. ඉතින් එයාට ගොඩාක් ඕපන් කරලා අඳින්න බෑ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් එයාගේ ඇඟේ හැඩයත් එක්ක තමයි මම මේ ඇඳුම නිර්මාණය කරගත්තේ. මේක ගෝල් පැහැයට ගොඩාක් හුරු කලයක පොඩි ග්‍රීන් ගතියකුත් තියෙනවා. ඉතින් මම ටොප් එක හදාගනිද්දි ගත්තේ ටියුබ් එකක් ආකාරයට. ඒත් එක්කම ෆිෂ් ටේල් ස්කර්ට් එකක් යොදාගෙන තිනවා. එතනින් මට හිතුණා පොඩ්ඩක් මේක තව ටිකක් අලංකාරය වැඩි කරගන්න සයුරි ටිකක් තරුණ යුවතියක් හින්දා පොඩ්ඩක් මම ඉදිරිපසින් ඕපන් එකක් දාලා තිනවා. ඒ ආකාරයට තමයි ඇඳුම නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව්. අතරම දැන් අපි ගත්තොත් එහෙම අපේ ඉන්න යුවතයන් ගත්තාම සමහරක් අය යන්තම් විතර ටිකක් තරබාරු ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ සමහරක් අය ගොඩාක් කෙට්ටුයි. එතකොට ටිකක් මේ අර ඇඳුම් නිර්මාණය කරනකොටත් ওই ප්‍රශ්න එනවා. අපි කතා කරමු දැන් ටිකක් තරබාරු කෙනෙක් නම් අපි තෝරගන්න වර්ණවල විශේෂත්වයක් තිබිය යුතුයිද? ඔව්, වර්ණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට තරබාරු කෙනෙක්ට
ලේසිම ගන්න පුළුවන් උදාහරණ තමයි සුදු පැහැ. සුදු පැහැ වගේ අඳින්න බෑ. පොඩ්ඩක් ලයිට් කලර්ස් වලට යනවට වඩා පොඩ්ඩක් ඩාර්ක් කලර්ස් වලට ගියා නම් එයාගේ තරබාරු ගතිය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගන්න මැටීරියල් එකක් හරි මැටීරියල් බලපාන. ඒ වගේම තමයි මේ මැටීරියල් එකේ මොන හරි තියෙන ප්‍රින්ට් එකක් ඒක කොයි විදියට තියෙන්නේ කියලා ඒවා දැනුමක් ඇතුව පාවිච්චි කරොත් තරබාරු ගතිය අඩු කරලා අපිට අඳුමක් කරගන්න පුළුවන්. සර්ගේ තියෙන විශේෂත්වය ගැන කතා කරොත් අපි දැන් දකිනවා මේ ඇඳුමේ තියෙනවා ලස්සන ෂෝල් එකක් වගේ ඇවිල්ලා ඒකත් බෙල්ල පැත්තට ගිහිලා තියෙනවා. මේ කොහොමද මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ? ඔව් මේක ටියුබ් එකක් තමයි ජැකට් එකක් කරලා තියෙන ටියුබ් එකක් ආකාරයට. ඒතරින් මම හිතුවා ටිකක් අලංකාරය වැඩි කරගන්න ඕනේ කමට ෂෝල් එකක් වගේ බෙල්ල ගාවටම තියෙනවා ඒක. ඒතර නෙක්ලස් එකක් එහෙම පාවිච්චි කරේ නැත්තේ ඒ තියෙන දේ අලංකාරය වැඩිපුර පෙන්වන්න ඕනේ නිසා. මේකප් එක ගැනත් කතා කරමු. මේකප් එක කරනකොට අපි දැන් මේ මාධ්‍යන් එක්ක වැඩ කරද්දී ගොඩක් අය දන්න දෙයක් තමයි මේකප් එක කරලා තියෙන්නේ යාගේ ස්කින් කලරයකට ගැලපෙන ආකාරයට ෆවුන්ඩේෂන් එකත්. එතකොට ඇස් ගැන කතා කරොත් එහෙම ෂැඩෝස් ටිකක් මම වැඩිපුර පාවිච්චි කරලා තියෙනවා. මොකද මට හිතුණ දැන් අපි වෙඩින් එකකට හරි ඉවෙනි ෆන්ක්ෂන් එකකට හරි මම කරේ යනකොට මෙයා යංග ගර්ල් කෙනෙක්. ඉතින් මං හිතුවා ටිකක් ඇස් ටිකක් ඩාර්ක් කරාට කමක් නැහැ කියලා ටිකක් වැඩිපුර ෂැඩෝස් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ලිප්ස්ටික් කලර් එක ගැන කතා කරොත් එහෙම මං ගොඩාක් ස්කින් කලර් එකටම හරියන විදිහට තමයි ලිප්ස්ටික් පාවිච්චි කරේ. ඒ ආකාරයට තමයි මේකප් එක කරලා තියෙන්නේ. හෙයාර් ස්ටයිල් එකත් බොහොම ඒ කියන්නේ සිම්පල් නට මේ දැන් ලස්සනට තියෙනවා. ගොඩක් යුවතයන් කැමති මේ සරලකමට. මොකද ෆන්ක්ෂන් එකකට ගියාට පස්සේ එතන තියෙන වැඩ කට්ටියත් එක ඉන්න ඕන විදිහත් එක ටිකක් අර ලොකු හෙයාර් ස්ටයිල් වලට යන්න කැමැත්තක් නැහැ. මේක හරි සිම්පල්. ගොඩක් අය දැන් ඇවිල්ලා කියන දෙයක් තමයි ලූස් හෙයාර් කරන්න කැමති පිරිසක් ඉන්නවා. නමුත් සමහරක් අය කියන්නේ අනේ මොකක් හරි හෙයාර් ස්ටයිල් එකක් කරන්න කරදරයි කොණ්ඩ කඩාගෙන ඉන්නවා අමාරුයි. ඒකෙන් තමයි නමුත් අපිට කරන හෙයාර් ස්ටයිල් එක එයාගේ වයස හැමදේමත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ ආකාරයට තමයි මම සයුරු හෙයාර් ස්ටයිල් එක කරේ. ඉදිරිපස්සෙන් ෆ්‍රින්ජ් එකක් ආකාරයටත් පිටිපස්සෙන් පොඩ්ඩක් ලූස් හෙයාර් ගතියක් දැනෙන විදිහට තමයි මේක හෙයාර් ස්ටයිල් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කොණ්ඩේ ටිකක් දිග අඩු වැඩි වෙන්න ඕන එහෙම එකක් තියෙනවද නැහැ? මෙහෙමයි කොණ්ඩයක් කරද්දී අපිට දිග කොණ්ඩයක් තියනවා නම් ලේසි. නමුත් දිග නැති වුණත් කොණ්ඩයක් කරගන්න පුළුවන්. අපිට ඒකට වෙන ක්‍රම භාවිතා කරන්න පුළුවන්. හරි. දැන් මේ වගේ අපි වෙඩින් එකකට යන්න සූදානමක් තියෙනවා නම් සාමාන්‍යයෙන් දැන් ওই කලර්ස් වලට යනකොටත් අපි බලන්න ඕන මේ රාත්‍රී කාලයේද තියෙන එහෙම නැත්නම් උදෑසනක තියෙන එකක්ද කියන එකත් වර්ණ වලට යනකොට හිතන්න ඕනේ. වර්ණ වලදී එහෙම හිතනවා. නමුත් දැන් ගොඩක් වෙලාවට වෙඩින් දැන් හොටෙල්ස් වල තියෙන. එතකොට ලයිට්ස් හැමදේම තියෙනවා. අපිට ඒක ඇතුළට ගියන් පස්සේ උදේද දවල්ද රෑද කියන එක හොයන්න බෑ. ඒකෙන් ද ඒ වගේ වෙලාවෙදී අපිට ඒ වර්ණ භාවිතයේ තමන් කැමති එකට යන්න පුළුවන්. නමුත් උදේක දවල්ක වගේ නම් ගොඩාක් සැර පාටකට යන්නේ නැහැ. නමුත් දැන් අර තියෙන මේකත් එක්කලා තමන්ට කැමති වර්ණය භාවිත කරන්න පුළුවන්. තමන්ට ගැලපෙනවා නම්. කාට් කලර්ස් වලට යන්නේ නැහැ. උදැසන තියෙනවා නම් එහෙම තමයි. ඉතින් නමුත් ඉතින් ඉල්ලන්නේ toy පාට වලම තමයි. හරි. ඒ අතරේදී අපි කතා කරොත් දැන් මේකප් එකක් දානකොට විශේෂත්වයක් තිබිය යුතුයි. මොකද මනාලියක් වෙනවා නම් එතනදී අපි පාවිච්චි කරන මේකප් එක වෙනයි. එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය ගමනකදී පාවිච්චි කරන මේකප් එක වෙනයි. අද අපි මේ සයුරේට දාලා තියෙන මේකප් එක ගැන කතා කරොත් ඔය මොන ගොඩේට වැටෙන්නේ? සයුරේට දැම්මේ අපි පාටි එකකට වෙඩින් එකකට යන විදිහට ගැලපෙන විදිහට මේකප් එක කරේ. නමුත් අපි දැන් මනාලියක් වගේ කරනවා නම් ටිකක් වැඩිපුර මේකප් එක කරනවා. ඒකෙදි ෂැඩෝස් ගත්තොත් එහෙම භාවිත කරන්න පුළුවන්. පාටවල සීමා සහිතව තියෙන අපිට. නමුත් මේ වගේ කෙනෙක්ට නම් අපිට එයාගේ වයසත් එක්ක බලලා කැමති විදිහට පාටවල භාවිත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි මේකප් කරනකොට අපි එක එක්කෙනාගේ විදිහවල් හැදලා තියෙන අපි එක එක්කෙනා පුරුදු වෙච්ච විදිහක්. ඉතින් මමත් ඒ ආකාරයට දැන් ෂැඩෝස් ගැන කතා කරත් එහෙම මම මෙතන ෂැඩෝස් පහක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ තමන් හුරු වෙච්ච විදියත් එක්ක ඒක තමන් ගාවට එන ක්ලයන්ට් ඒක ඕකේ නම් අපිට යූස් කරන්න පුළුවන්. අපි හැමතිස්සෙම කතා කරන්නේ දැන් මේ ටිකක් විතර තමන්ගේ ශරීර ප්‍රමාණයෙන් වැඩි කෙනෙක් නම් තමන් තෝරගන්න රෙදි වර්ගය එහෙම නැත්නම් කලර්ස් කොහොමද යන්නේ කියන එකනේ. ඕකේ අනිත් පැත්තක් තියෙනවා සමහරක් අයට තියෙන ප්‍රශ්න. අත්තික විදියට ටිකක් කෙට්ටු කෙනෙක් නම් තමන්ගේ ඇඳුම කොහොමද තෝරගන්නේ ඊට ගැළපෙන විදියට කොහොමද මේ දැන් කෙට්ටුම කෙනෙකුට අපිට ඇඳුමක් තෝරගන්නකොට ඔය කියන ප්‍රශ්න ටික එනවා. කොහොමද ඒව ගොඩක් සිහින්නම් අපිට පාටවල් එතකොට ඒ අඳින ඇඳුමෙන් ඒ අඳින ඇඳුමේ ඩිසයින් එකෙන් ඒ වගේ දේවල් වලින් වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යනවා නම් මොන වගේ කලර්ස් වලට යන්න පුළුවන්ද? මෙහෙම එයාගේ ශාරීරික ප්‍රමාණිත් එක බලන්න ඕනේ. ගොඩක් වෙලාවට ලයිට් කලර්ස් වලට යන්නේ නැතුව ඩාර්ක් කලර් එකට ගිහිල්ලා ඒ අඳින මැටීරියල් එකේ මොනවා හරි ප්‍රින්ට් එකක් තියෙනවා නම් ඒක මොකද්ද කියලා බලලා ඩිසයින් කරගන්න නම් හොඳයි.
අපි මේකප් එකකට මට මේ යන්න හිතුනේ ගොඩක් ලස්සනයි. අපි අයි මේකප් එක ගැන චුට්ටක් කතා කරමු. දැන් සාමාන්‍යයෙන් දැන් වෙනකොට ගොඩක් යුවතියන් කැමති අයි මේකප් එක තමන් කතා කරන කෙනා දිහා හරියට බලලා කතා කරන්න පුළුවන් ඒ ආකර්ෂණය ගන්න. ඔව් සයිර ගැන කතා කරොත් එහෙනම් සයිරෝ කියන්නේ මොඩල් කෙනෙක් නෙමෙයි මං ගාවට එන හොඳ ක්ලයන්ට් කෙනෙක්. මම එයා වුණත් ගොඩක් ලාට කැමති අයි මේකප් එකට ගොඩක් කියන්නේ මගේ ඇස් දෙක ලස්සනට කරලා දෙන්න කියලා. ඒ වගේ අපිට මං කිව්වේ අපේ එක එක්කෙනාගේ දැන් අපේ මේ රැක මේක ඉන්න බියුටි ෆීල්ඩ් එකේ ඉන්න එක එක්කෙනාගේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා. තමන් හුරු වෙච්ච රටාවල් තියෙනවා. ඉතින් ඒවත් එක්කලා පාවිච්චි කරන පාටවල් වෙනස් වෙනවා. දැන් මම වුණත් අයි මේකප් එක කරනකොට මෙතන පාටවල් පහක් විතර එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අයි මේකප් එක කරගෙන තියෙනවා. පොඩ්ඩක් ඩාර්ක් කරලා තියෙනවා අයිස්. දැන් සයිරුගේ මූණ ඇත්තටම ගොඩක් ලස්සන මූණක්. අව හොඳට මේකප් කරලා හදන්න පුළුවන්. සමහරක් අයගේ මේකප් අපි දානවා දැම්මට ඒ ලස්සන අපි ඩිස්මතු කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අපි කතා කරත් ලිප්ස්ටික් වල තියෙන කලර්ස් වද වෙනකොට ඒ ලිප්ස්ටික් මේ කලර්ස් ටිකක් මේ අඩු කරලා තියෙනවා. ඉස්සර නම් අපි දකින්න ඕනේ ටිකක් වැඩිපුර දානවා. නමුත් දැන් වෙනකොට නිකන් ලයිට් කලර්ස් වලට යන්නේ. ලිප් කලය ගැන කතා කරොත් ඔව් දැන් ගොඩක් සැ කැමති ලිප් කලය. ඒ කියන්නේ නැචරල් තියෙන වැඩි පාටවල් පාවිච්චි කරන්න කැමති නැහැ ඒගොල්ලෝ. ඒ වගේම තමයි මේකප් එක කරනකොට සමහරුන්ගේ ස්කින් එකත් එක්කලා මේකප් එක හොඳට මූණට අල්ලන ගතියක් තියෙනවා. සමහරුන්ගේ ඔයිල් වෙනවා. ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපි ගාවට එන එක්කෙනාගේ මේකප් එක කොයි ආකාරයටද කොහොමද මෙයාගේ හැම කොහොමද කියලා තේරුම් අරගෙන හරි විදිහට කරන්න. ඒ යන තැන ගානක් අපි එතන ගත කරනවා. ඒ ගානම එතන මේකප් එක රැඳෙන ආකාරයට මේකප් එක කරගන්න ඕනේ. මෙයාගේ ලිප්ස්ටික් පාවිච්චි කරද්දී නම් මම ගොඩක් ලයිට් කලර් එකට ගිහලා තියෙන්නේ. වැඩි පාට පාවිච්චි කරේ නැහැ. ලයිනර්ස් එහෙම දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ලිප් ලයිනර්ස් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සර ගොඩක් අපි දකිනවා ලයින් එක ගොඩක්ම පාවිච්චි වෙනවා. නමුත් දැන් වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. කාලෙන් කාලයට ඔය කියන හැමදේම වෙනස් වෙනවා. මේකප් එක වගේම හෙයාර් ස්ටයිල් එක ගොඩක් අපි දකිනවා මංගල උත්සවයකට වෙන්න පුළුවන් මොන දෙයකට යන්න උනත් කලින් දවසට හෝ ඊට කලින් දවසේ ෆේෂල් එකකට හෙයා කට් එකකට වගේ යනවා. අර අපි කලින් දකින්නට වැඩිය වෙනස් වෙලා ආවම මේ බියුටිෂන් අනතයි නේද? මෙහෙමයි සමහරක් වෙලාවට දැන් අපි තමයි අයිබ්‍රෝ එකක් ෂේප් කරන එක ඒ වගේ දේවල් කලින් කරගන්න එක හොඳයි. සමහරක් වෙලාවට අපි ගාවට එන අය අයිබ්‍රෝස් ෂේප් කරන්න නැතුව ඒ වගේ එනවා. එතකොට ඉතින් ඒවලට හදන්න තමයි සමහර කැටි එම හැදුවෙන් පස්සේ ෆවුන්ඩේෂන් දාපම ඇලර්ජි වෙනවා, රතු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කලින් ඒ වගේ දේවල් කරලා සූදානමක් ඇති වෙනවා නම් හොඳයි. එහෙම නැතුව ආවොත් ඉතින් අපේ කොච්චර ලස්සනට අයි මේකප් එක කරත් එතනදී අපි බලාපොරොත්තු වෙන සුන්දරත්වය ඉස්මතු කරගන්න අමාරුයි. ඉතින් දැන් මේ තියෙන කරුණුත් එක්ක අපි මෙහෙම කතා කරන්නේ ඔබට තියෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. තියෙන කාලයත් එක්ක ඔබ ඉක්මනින් සලෝන් එකකට ගිහිල්ලා පුළුවන් තරම් කරගන්න පුළුවන් දේවල් කරගන්න උත්සාහ කරත් අපි හිතමු මේකප් එකක් කරන්න ඔබ සලෝන් එකකට යනවා නම් ඔබ ඊට කලින් දවසේ හෝ ඔබේ හිබෙම සකස් කිරීමක් හෝ මුහුණේ තියෙන ෆේෂල් එකක් වෙන්න පුළුවන්. මේ කටයුතු පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙන්නේ. ඊට පහුවෙනිදාට නැවත වතාවක් රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියත් එක්ක ඔබ නැවත වතාවක් කරන්න යන වැඩේ සම්පූර්ණයෙන්ම සමහරලාට වෙනස් වෙලා යනවා. අපිට කරන්න බැරි තත්ත්වයක් එනවා එක්කෝ. ඉතින් ඒ හින්දාම අපි තවදුරටත් කතා කරමු. හැබැයි මේ වෙලාවේදී වෙලාව කීයද කියලා බලලා තමයි අපි කතා කරන්නේ. විටමින් 5ක තට්ටු 7 ගබඩා. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. මේ අපි කතා කරමු. දැන් ඉස්සලම සයුරි ගැන කතා කරා. සයුරි ටිකක් චබි ගර්ල් කෙනෙක්. නමුත් ඒ චබි එකත් එක්කම ඇඳුම් නිර්මාණය, හෙයාර් ස්ටයිල් එක, මේකප් එක මේ හැමදේම හරියට තියෙන නිසා අපිට හරි ලස්සනට ඒක දකින්න ලැබෙනවා. ඒ අතරෙම අපි කතා කරා දැන් මේ හිරුනි. හිරුනි කියන්නේ ඔය කියනටදී චුට්ටක් ගොඩක් අපි අර කලින් කතා කරේ ටිකක් සිහින් සිරුරක් තියෙන කෙනෙක්. එතකොට මේ වගේ කෙනෙකුට අපිට මේ වගේ වර්ණත් එක්ක එතකොට දාලා තියෙන ජුවලරිස්, හෙයාර් ස්ටයිල්, මේකප් මේ හැමදේම හරියටම තිබුණාම ලස්සනයි. අපි කතා කරමු ඉස්සෙල්ම සාරිය ඉඳලා. හිරුණි ගත්තන් පස්සේ ගොඩක් සිහින් යුවතියක් හොඳ හයිට් එකක් තියෙනවා. ඒ වගේම සිහින් යුවතියක්. ඉතින් මම හිතුවා හිරුණිට සාරියක් මේක සාරියක ඩ්‍රේප් කරලා තියෙන්නේ සාමාන්‍ය අපි සාරියක් ඩ්‍රේප් කරන ආකාරයටම. එතන මම වෙනසක් කරලා නැහැ. ජැකට් එක විතරක් පොඩ්ඩක් ඕපන් කරලා තියෙනවා. මේ ආකාරයට සාරිය කරගත්තම අපිට ඩ්‍රේප් එකෙන් වෙනස් කරගන්න පුළුවන්. නමුත් හිරුණි ගොඩක් සිහින් හින්දා ඇයගේ සිහින් බව මගහරවා ගන්න තමයි මම මේ ආකාරයට සාරිය ඩ්‍රේප් කරගත්තේ. කලස් ගැන කතා කරමු. දැන් ඔය කියන කලස් වලින් අපිට පුළුවන් ද ශරීර ප්‍රමාණය ටිකක් අඩුවෙන් තියෙනවා නම් අප් කරලා ගන්න. ඔව් මේ කලයක සිහින් කෙනෙක්ට මේ වගේ කලයක අඳින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙටීරියල් එකුණත් ඒ දේවල් අර මෙයාගේ ශරීරයේ තියෙන සිහින් ගති මගහරවා ගන්න තමයි මම මේ වගේ පාට පාවිච්චි කරේ. ජැකට් එක ගැනත් කතා කරමු. හරි ලස්සනයි ජැකට් එකේ තියෙන අර ඒ වර්ක් එහෙම හරිම
ඇහැට ප්‍රියයි. මේ ජැකට් එක කරලා තියෙන ටියුබ් එකක් ආකාරයම තමයි. එතනදී මම ලේස් වර්ක් එකක් කරලා තියෙනවා මේකට. ගෝල් කලයකින් තමයි පාවිච්චි කරේ. මම හිතනවා සිහින් කෙනෙක්ට තවත් අපි අත් දාලා හරිය වගේ ජැකට් එකක් කරොත් එහෙම යාගේ ඇඟ තව ටිකක් වැහෙනවා. ඒක හින්දා ඊට වඩා අනිතේ මෙයා ගොඩාක් යංග ගර්ල් කෙනෙක්. මේ වගේ කෙනෙක්ට මේ වගේ ජැකට් එකක් ගොඩාක් ලස්සනයි කියලා හිතුණා. ඒ ආකාරයට තමයි ජැකට් එක නිර්මාණය කරගත්තේ. ජැකට් එකෙන් පස්සේ අපි ආභරණ ගැන කතා කරමු. ලස්සන මේ ජුවෙලරිස් ටිකක් දකිනවා. හෙවි ජුවෙලරිස්. ජුවෙලරි ගැන කතා කරොත් එහෙම මෙයාගේ ගොඩක් සිහින් හින්දා බෙල්ලේ උස ප්‍රමාණය මට හිතෙන ටිකක් වැඩිපුර පේනවා කියලා. ඒක හින්දා මේ නෙක්ලස් එකක් මේ වගේ චේන් කීප එකකින් යුතු විදිහට පාවිච්චි කරලා තියෙන ලොකු බ්‍රෝච් එකක් දාලා තියෙන එකට. ඒ වගේම තමයි හෙඩ් ඩ්‍රෙස් එක. එතන මම පාවිච්චි කරලා තියෙන ඕනමන්ට් එකක්. හැ ඕනමන්ට් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මම හිතනවා මේකෙන් ලොකු අලංකාරයක් එක්ක උදිනවා කියලා. ඒ නිසාම තමයි මේ ඉයරින්ග්ස් යූස් කරලා නැත්තේ. ඉයරින්ග්ස් යූස් කරේ නැහැ. ගොඩක් වෙලාවට දැන් ගර්ල්ස් නිකන් ඉඳලාට වුණත් ඉයරින්ග්ස් දාන්නේ නැහැ. ඒක මම හිතුවා මේ නෙක්ලස් එකත් ලොකුවට තියෙනවා ඕනමන්ට් එකක් තියෙන හින්දා ඉයරින්ග්ස් අවශ්‍ය වෙන එකක් නැහැ. ටික බරත් එක්කනේ සමහරක් කරලා දිනේ. අපි මේකප් එක ගැන කතා කරමු. මේකප් එකේ තියෙන විශේෂත්වය බොහොම සරලව තමයි මේකප් එක අපිට දකින්න ලැබෙන්නේ. මේකප් එක කරගනින්දිත් මෙයාගේ ස්කින් කලර් එකට ගැලපෙන විදිහට තමයි ෆවුන්ඩේෂන් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ෂැඩෝස් අර කලින් සල්ලිට පාවිච්චි කරන ආකාරයටම පාවිච්චි කරලා තියෙනවා. ලිප්ස්ටික් කලර් එක නම් ටිකලා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මම කලින් පාවිච්චි කරපු එක වගේ නෙමෙයි. මම රෙඩ් කලර් එකම යොදාගත්ත. මම හිතුවා එකෙන් වැඩි අලංකාරත්වයක් ගන්න පුළුවන් වෙයි කියලා. හෙයා ස්ටයිල් එක කොන්නේ මේ මෙයාගේ නැචරල් හෙයාද එහෙම නැත්නම් අපි මොන හරි හෙයා සෙටින් එකකට ගිහිලා තියෙනවද? මේක නැචරල් හෙයා නෙමෙයි, මේක හෙයා සෙටින් එකක්. දැන් සයිරක කොන්නේ හෙයා ස්ටයිල් එකකට ගිහින් ඉඳ මං හිතුවා මෙයාට හෙයා සෙටින් එකක් කරන්න ඕනේ කියලා වෙනස පෙන්වන්න. ඒ ආකාර තමයි හෙයා සෙටින් එකක් කරලා තියෙන්නේ. ගොඩක් යෝතයන් මේ දැන් හෙයා සෙටින් එකකට යනවා නම් සැලොන් එකකට කොච්චර වෙලාවකට කලින් එන්න ඕනේද? මොකද අපි හිතුවත් සමහරක් වෙලාවදී 6ට යන්න තියෙනවා 5ට එනවා. වෙලාව ඇති ඉතින් ඒ වගේ වෙලාවල. හෙයා සෙටින් එකක් කරනවා නම් ටිකක් වෙලාසෙන් එන්න ඕනේ. ඒ හෙයා සෙටින් එකට කාලය ටිකක් වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒක හින්දා මම නම් හිතන්නේ ටිකක් වෙලා ඇතුව ආවොත් එහෙම අපිට ලස්සන හෙයා සෙටින් එකක් කරගෙන යන්න පුළුවන්. අපි දැන් මේ කතා කරොත් දැන් හිරුණිගේ මුහුණේ හැඩයත් එක්ක එයාගේ බෙල්ල ප්‍රදේශය ටිකක් උසින් තියෙනවා. එතකොට මුහුණ චූටි මූණක් තියෙන. පුළුවන්කමක් තියෙනවද මේකප් එකේ මේවා ටිකක් අඩු වැඩි කරලා පෙන්වන්නට? මේකප් එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා අපිට ජුවලරි පාවිච්චි කරන විදියයි, එතකොට එයාගේ ඩ්‍රෙස් එකයි, ඒ දේවල් වලින් ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්. මහත කෙනෙක්ගේ මේකප් එකෙන් අපිට ඒ මහත බව අඩු කරගන්න පුළුවන්. කිට්ටු කෙනෙක් නම් ඒක ටිකක් අමාරුයි. කොහොමද මේකප් එකකින් අපි හිතුවත් ටිකක් මුහුණ මහත කෙනෙක් නම් ඒ ප්‍රමාණයන් අඩු වැඩි කරගන්නේ බ්ලෂර් වලින්ද? මහත කෙනෙක් නම් ඔව් බ්ලෂර් වලින් අපිට ඒ විදිහට පොඩ්ඩක් ඒක කට් කරලා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. සිහින් කෙනෙක්ගේ නම් එහෙම ගොඩාක් අපිට ලොකු වෙනසකට යන්න බෑ. ඒ එයාගේ ඒ අඳින ඇඳුමත් දාන ජුවලරි එකත් ඒ වගේ අපිට වෙනස් විදිහට කරගන්න පුළුවන්. සාරිස් වලට යනකොට ටිකක් අද වෙනකොට මේ ගොඩක් යුතුය දැන් දන්නවා. මොකද මේ සාරි ගැන අලුතෙන් එන්නේ මොනවද, සාරි වල ෆැෂන් මොනවද ඒ කියන දේත් එක්ක සාරි එකක් පහසුවෙන් ඇඳගෙන ඉන්න ඕන් කැමති වෙන්නේ. මොකද මංගල උත්සවයකදී වෙන්න බෑ. ඕනම තැනකදී ටිකක් නිදහස හැසිරෙන්න කැමැත්තක් තියෙනවා. අපි හිරුණිගේ මේ සාරි විලාසිතාව ගැන කතා කරොත් එහෙම පහසුයිද? හිරුණිගේ සාරි විලාසිතාව සාමාන්‍ය විදිහට මං කලින් කෝ වගේ ඩ්‍රේපින්ග් කරලා තියෙන සාමාන්‍ය විදිහට අපි ගොඩක් වෙලාවට ඕක දකින්න දෙයක්. එතනින් මම වෙනසක් කරන ඩ්‍රේපින්ග් කරන විදිහවල අපිට එක එක විවිධ විදිහවල තියෙනවා. නමුත් මම මෙතනදී මෙයා ගොඩාක් සෙහින්න හින්දා ඒක අර තවත් ඉස්මතු නොකරන විදිහට තමයි මේක කරලා තියෙන්නේ. මේ වගේ එකක් නම් ඉතින් මේ විදිහට ඩ්‍රේප් කරන් පස්සේ ඉතින් එක සාරි පොට අතේම තමයි තියාගෙන ඉන්න වෙන්නේ. ඉතින් ඊට වඩා සැහැල්ලුවෙන් ඉන්න ඕන නම් වෙනස් ඩ්‍රේපින්ග් එකකට අපිට යන්න පුළුවන්. ඔව් යනවනම් අපි ඊට අදාළ වෙන විදිහට දැන් ෆැෂන් එක අපි තෝ සාරි එකක තියෙනවා. අපි දකින්න ෆොටෝ එක ගැට ගහලා තියෙනවා. එහෙම නැත්නම් ගුජරාටි අඳිනවා. එහෙම නැත්නම් වෙනයම් විදිහට යන්න පුළුවන්. වර්ක් එකයි ඒ වගේම ඒ තියෙන බෝඩර් සරමිය බලපානවද ඒ යනකොට? අනිවාර්යයෙන්ම සාරි එක බෝඩර් එක වර්ක් එකේ හැමදේම බලන්න ඕනේ. ඩ්‍රේපින්ග් එකක් කරනකොට අපිට ගේන සාරි ඒ විදිහටම ඩ්‍රේප් කරලා දෙන්න බෑ. ඒ ක්ලයන්ට් ගේ ශරීර ප්‍රමාණය එයාගේ හැමදේම බලලා තමයි අපිට ඩ්‍රේපින්ග් කරන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම වර්ක් එක බෝඩර්ස් කොහොමද තියෙන්නේ කියලා බලන තමයි ඩ්‍රේපින්ග් එකක් කරන්න පුළුවන්. අපි කතා කරොත් දැන් ස්කින් කලර්ස් වලට අපි තෝරගන්න ඇඳුම මේකප් එක කොහොමද හරියටම ගලපගන්නේ? ගොඩක් වෙලාවදී තමන්ගේ ස්කින් එකේ කලර් එක ගැන හරියට අවබෝධයක් නැති යුතුයන් ගිහිල්ලා හිතුමනා අපිට සාරි එකක් මිලදී ගන්නවා. ඒ නමුත් රූපලාවන්‍ය ශිල්පියා ළඟට ගිහිල්ලා රූපලාවන්‍ය ශිල්පියා කියන මේක ඔයාට හරියන්නේ නැහැ කියලා
හිතත් හරි නැහැ. අන්තිම මොහොතේදී වෙනස්කම් කරන්න පුළුවන් කමක් තියෙනවද ඒ වගේ වෙලාවක හදිසි අවස්ථාවකදී? අපිට මෙහෙම එහෙම ගෙනයන් පස්සේ සමහරක් අය කලින් ඇවිල්ලා අහගෙන ගිහිල්ලා ගන්න වෙලාවක් තියෙනවා. නැත්නම් සමහරක් අය සාරයක අරගෙන මෙනවා. සමහරක් වෙලාවට ඒ සාරයක ඇත්තටම අඳින්න බෑ, ගැලපෙන්නේ නැහැ. ඒ වෙලාවට ඉතින් කරන්න විශේෂයෙන් අපිට වෙනසක් කරන්න බෑ. දැන් මං ගාවට එනවා නම් මම මොන හරි, ඒ කියන්නේ අපිට පුළුවන් දේක් තිබුණත් හරි දෙන්න පුළුවන්. ඕනෑම රූපලාවන ශිල්පියෙක් එහෙමයි. නමුත් එතකොට අපිට කරන් තියෙන එක මේකප් එකකින් කොන්ඩින් ඒ වර්ක් එක හෝ නොගැලපෙන දේ එක පාට ඇස ගැටෙන්නේ නැති විදියට අපිට වෙනසක් කරගන්න වෙනවා. සාරී එකක් තෝරා ගන්නකොට අනිවාර්යයෙන්ම තමන්ගේ හැම පැහැය ගැන හිතන්න ඕන නිසා තමන්ගේ ඇඳුමක් නිර්මාණය කරනකොට මේ දේවල් ගැන සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත් වෙනවා. බොහොම කැමැත්තෙන් කියන සාදයට යන්න සූදානමක් වෙන්නේ. එතකොට ඒ සූදානමෙන් ඔබට ගිහිලා තමන්ගේ කැමැත්තට තෝරා ගන්නවට වැඩිය රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හම්බ වෙන එක මම හිතන්නේ ඒක හොඳම දෙයක්. මොකද අපිට දැනගන්න තියෙන දේවල් බොහොමයක් ගන්න තියෙන නිසා. එහෙම හම්බ වෙනවනම් කොයිතරම් කාලයකට ඉස්සෙල්ලා හම්බ වෙනවද? මෙහෙම පාටියකට හරි වෙඩින් එකට මොකක් හරි වගේ ෆන්ක්ෂන් එකකට යනවා නම් ඉතින් තමන් යන දවසට අඩුම තරමේ සාරියක් ගන්නවා නම් සතියකට දෙකකට කලින් හෝ තමන්ගේ තමන් සූදානම් වෙන දවස් ගන්නට කලින් ඇවිල්ලා ඒ සාරි කොහොමද මට ගැලපෙන්නේ, කොහොමද මොන පාටද, ඒ වගේ සූදානමක් ඇතුව ගියොත් හොඳයි. සතියක් හෝ දෙකක් පුළුවන් ඉක්මනටම තමයි හොඳම දේ. අවසාන වශයෙන් අපි කැමති ඔබේ දුරකථන අංකයක් දැනගන්න. මගේ සලෝන් එක තියෙන්නේ නුගේගොඩ ඇම්පල් දෙනිය. ෆෝන් නම්බර් එක 071 471 90 66. 071 471 90 66. මේ කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් යම් ගැටලුවක් තියෙනවා නම් රූපලාවන්‍ය පැත්තෙන් කතා කරන්නට. අද දවසේදී අපි වුණ බොහොම ලස්සන යුතයන් දෙන්නෙක්ව පේනවා. මොකද වුණ මංගල උත්සවයකට වෙන්න පුළුවන්, එනම් සාදයකට වෙන්න පුළුවන්. යන්න සූදානමක් තියෙනවා නම් ඔබටත් තෝරගන්නට පුළුවන් කම තියෙනවා මේ ආකාරයට අඳින්න පළඳින්නට. බොහොම දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු දිලන් බ්‍රෙන්ස්ලිට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයි දවසක එන්න. ඒ වගේම සයිරේටත් හිරුනේටත් අපි ස්තුතිවන්ත වෙනවා. පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම්.